ඔය ළඟදී තමුන්වාසල පත්‍රවලින් කියවන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුම ආලතෙන් පත්‍රුණාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයායි මහින්ද රාජපක්ෂ මහත්තයායි අතරේ හමුවක් සාකච්ඡාවක් තිබ්බා චමල් රාජපක්ෂ කතානායකවරයාගේ ගෙදර සමහර මාධ්‍ය වාර්තා කළා ඒක ඒ සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලා සිටියේ මොකද්ද දැන් ඔය ශ්‍රීලංකාවේ කාටන් කල්ලිය තැන් තැන් වල ඇවිල්ලා කියන විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලුවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් මම් පටන් ගත්ත සංවර්ධන ටිකක් තියෙනවා ඒක නතර කර නැතුව ඉදිරියට ගෙනිනවද මෛත්‍රී කියලා අහුවද නෑ එහෙම හුවේ නෑ මම් පටන් ගත්ත හම්බන්තොට වරාය ඕගොල්ලෝ කවගේ හොරගම් කරා කියලා ඒක නතර කර නැතුව ඉදිරියට ගෙනිනවද මෛත්‍රී කියලා අහුවද ඇහුවේ නෑ මම බහුජායයෙන් ජනතාවට සහන දෙන යෝජනා කරා ඒක අතුරු අය වෙනුත් ඉස්සරහට අරන් යනවද කියලා එහෙමද මෛත්‍රී කියලා අහුවද නෑ ඇහුවේ නෑ ඇහුවේ එකම එක ප්‍රශ්නයයි මොකද්ද නාමල්ගේ අනාගතයට මොකද්ද වෙන්නේ ඔන්න ආපු ප්‍රශ්න නාමල්ගේ අනාගතයට මොකද්ද වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා තිබුණු ප්‍රශ්නය ඕක ඕකට තමයි 2010 ඉඳලා විවස්ථා වෙනස් කරගෙන අගමිනිසුරු ගෙදර යවලා තුනෙන් දෙක හදාගෙන කුමන්ත්‍රණ කරලා ඔය ඔක්කොම කරගත්තේ ඒකට බලපෙරේතක සා වංචාවට හොරකමට වඩා භයානකයි මේ බලයට දින කෑදරකම මේකට ජනතාවට තීරු ගන්න ඕන ඒක තමයි යටි දින ඇත්ත ඕක වහන්න එක එක දේවල් ගේනවා ඇයි දැන් බලන්න ඒ බලපෙරේතකම වෙනුවෙන් දැන් පොඩි පොඩි කල්ලිට එකතු කරගෙන යනවා මෙවලා ඉන්නවා දැන් ඉන්නවා මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයා බලේ ඉන්න වෙලාවේ සින්දුවක් එහෙම ගියා ඒ දවස්වල ජනාවය මැතිවරණ වේදිකාවේ බද්දර උතුරු කොණෙන් එන්න දකුණු කරෙන් එන්න නැගෙනහිරෙන් එන්න 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 කියලා කිව්වනේ දැන් සෙට් එකක් එකතු වෙලා ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක මොකද්ද මැද මුලණෙන් එන්න කන්ද කොලෙන් එන්න අපිව බේර ගන්න එන්න 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 කන්ද කොලෙන් හරි ගමන්නේ ආවිල්ලා අපිව බේර ගන්න ඒකට මේ කියන්නේ දැන් දන්නවා හොරු සෙට් එක දන්නවා වැඩේ වරදින්න යන්න කියලා ඒකට තමයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික විධායක සභාව නියෝජනය කරන්නේ එතන යන වේගෙ මදි නම් එළියට බහැලා උද්ඝෝෂණයෙන් හරි වංචා දූෂක ඇතුළට දාන්න ජනතා විමුක්ති පෙරමුණ නිරණේ ජනතාවත් එක්ක එළියට එනවා ඒකවලක් වන්න බෑ දැන් දැන් තමුන්නාසලා දැක් 19 වෙනි සංශෝධන එනවා මාර්තු මාසේ එතකොට අල්ලාස් කෝ දූෂණ කොමිසම බලාත්මක වෙනවා ඔය ඉන්න බාලපටවේදී මහත්ය ප්‍රමුඛ කොමසාරිස්ලා ගෙදර යවලා ඇත්තට අල්ලාස් කොමිසම පිළිටවනවා දනොත් කරන්න පුළුවන් වැඩේ කරලා තියන්නේ අධ්‍යක්ෂ ජෙනරාල් මාරු කළා අර වික්‍රමසිංහ නෝනාව ජෙනරාල් වාඩි කරා ඒ පුටුවේ දැන් කොහමද අන්න හොයාගත්තා ඒ පුටුවේ ඉඳලා දවසයි දෙකයි පර්ණ ඩීජී මහත්තයාගේ කාමරේ තිබුණු ෆයිල් 1600ක් හොයාගත්තා දැන් අල්ලස් කොමිසමේ නිවාඩු කැන්සල් පැය 24ම වැඩ හොයාගෙන හොයාගෙන යනවා මේ වෙලාවේ මම දුරේ කතා කරා අල්ලස් කොමිසමට කතා කළා මතක් කිරීමකුත් කරා මොකක්ද දන්නවද අමතක වුණොත් එහෙම 2007 අවුරුද්දේ මේ අපේ දිස්ත්‍රික්කයේ දැන් මන්ත්‍රී කෙනෙකුට විරුද්ධ අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් තියෙනවා තමුන්නාසලා දන්නවා කෝටි 45ක් හොයාගත්තේ කොහොමද කියලා කියාගන්න බෑ රෝහිත අබේගුණවර්ධනට තාම දැන් අවුරුදු 8ක් වෙනවා අල්ලස් කොමිසමට පැමිණිල්ල ගිහිල්ලා මතක් කර උඩ ගන්න ඕන ඔන්න අභියෝගේ දැන් බන්දල ගුණවර්ධන හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා තමුන්නාසලා දන්නවා අපි යාට මොකක් හරි චෝදනාවක් කරාම අපි අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් දැම්මම පහුවෙන්ද යනවා අල්ලස් කොමිසමට ගිහිල්ලා කියනවා මට විරුද්ධව තියෙනවා නම් චෝදනාවක් විභාග කරන්න කියලා අපි ඊවට පස්සේ යා විභාග අක්‍රමිකතා කරා කියලා එයා යනවා CID එකට ගිහිල්ලා කියනවා ඒකට පරීක්ෂණයක් කරන්න කියලා දැන් අපි කියනවා පුළුවන් නම් රෝහිත අබේගුණවර්ධන ඔන්න හිටපු ව්‍යාපෘති අමාත්‍ය තාම mantri පුළුවන් නම් රෝහිත අබේගුණවර්ධන අල්ලස් කොමිසමට ගිහිල්ලා කියන්න කොහෙට මං යනත් එහෙම ෆයිල් එකක් තියනවා කියලා කියනවා මේ ගැනත් ඉක්මනට පරීක්ෂණයක් කරන්නකෝ කියලා කරයිද ඒගොල්ලෝ කරන්නේ ඇයි දන්නවද මේවා බඩු මාට්ටු කියලා
ඊළඟට දනුවේ කවුද වේදිකාවට යන්නේ හොයාගෙන යන්න ඕන පෞගිය කාලේ ඡන්දයක් ලං වෙනවට තමුන්නාසලා දන්නවා ඔයා වෙල්ගම අප්ප පුතාලා අර සීඩී එකට ආපු බස් තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කියලා බෙදාගෙන බෙදාගෙන ගියානේ ආ දැන් හොයන්න ඕන අන්න දැන් දුමින්ද සිල්ලා ප්‍රශ්න කරනවා කොළොන්නාවේ පන්සල් වලට කොහොමද ඔච්චර සල්ලි බෙදුවේ මිනිස්සුන්ගේ ඡන්ද කාලේ සල්ලි බෙදුවේ කොහොමද කියලා ප්‍රශ්න කරනවා ඔය වේගම අප්ප පුතාලගෙන ප්‍රශ්න කරන්න ඕනේ නැද්ද කොහොමද බස් බෙදන්න සල්ලි අම්ම උනේ කියලා අහන්න ඕනනේ අහන්න ඕනනේ ඒවා සීඩී එකකට හම්බෙච්ච බස්ද එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දීපු බස්ද කියලා අහන්න ඕනේ නැද්ද නම නිර්මලනාට අර අමතකයන් අහන්න ඕනේ නැද්ද නුවරඑළිය මස්කැලිය අක්‍රනම 100ක් ගත්තේ කාගේ සල්ලි වලින්ද කියලා මිරිස් පොලේ සල්ලි වලින්ද අමතක මේ සල්ලි වලින්ද කියලා හොයන්ට ඕනනේ ඕවා ෆයිල් ඉඳට උඩට එනකොට තමයි මේගොල්ලන්ට මතක් වෙන්නේ කාල්ටන් සරණං ගච්ඡාමි මහින්ද මහත්තයාගේ හැල්ල කොහොමරි මේ වැඩේ කඩා කප්පල් කරන්න ඔන්න එක සෙට් එක හොරකන් එළියට එනකොට 19 වෙනි සංශෝධනය ගෙනල්ලා විගණන කොමිසම දාලා ප්‍රසම්පාදන කොමිසම දාලා හොරු අල්ලන්න සෙට් වෙනකොට අල්ලස් කොමිසම බලාත්මය කරනකොට ඔන්න හොරුටිය කලබල වෙනවා හොරු කලබල වෙනවා ඒ විතරක් නෙවෙයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ කොමාරි කොහොම හරි එදිනා මොන පිදුරු ගහේ හරි එන්නිලා අතුලට පැනගන්න ඉන්න සෙට් එකද තුන් දෙනා ඔය කණ්ඩායම් දෙකන මේ එකතු වෙලා ඉන්නේ අර වීරවංශ ගම්මන්පිලා දිනේෂ් කුරුවන්තර 3 ඉඩියට්ස් ඔන්න කට්ටිය එකතු වෙලා දැන් මහින්ද මහත්තයා උඩ තියාගෙන ඉන්න හදනවා මේ රටේ ජනතාව වරක් පරාජය කරලා යවුවා මහින්ද මහත්තයාගේ පරාජය කියන්නේ එසේ මෙසේ එකක් නෙමෙයි අපේ රටේ 78 විධායක ජනාධිපති ධුරය පටන් ගත්ත දවසේ ඉඳලා ඡන්දකෙන් පරදිලා ගෙදර යවපු එකම ජනාධිපති තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා වෙන කවුරු කියත් නෑ ඡන්දේ ගන්න ඕන ගිය ඡන්දෙන් පරදිලා නෙමෙයි ජයජාතර මහත්තයාගේ ඡන්දෙන් පරදිලා නෙමෙයි ඡන්දෙන් පරදිලා ගෙදර ගිය එකම විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එයා විතරයි ජනතාව ඒ දඬුවම දුන්නා තාම දඬුවම් කළ තියෙන ජනතාව විතරයි උසාවියේ ගල්ලස් කොමිසමෙන් අයන අධිකරණයේ මාන හිමිකම් කොමිසමෙන් දඬුවම් කරලා නැහැ තාම ජනතාව විතරයි දඬුවම දුන්නේ දැන් මේ බලය ගිලිනුවාට පස්සේ කොන්ත්‍රාත් එක නැති වෙනකොට තමන්ගේ දේපල හොරා ගාපු අහුවෙන්න පටන් ගන්නකොට ඔන්න කල්ලිය සෙට්ල දැන් බලනවා කොහොම හරි ආයෙමත් ජීෙන්න පුළුවන්ද කියලා මේකට අලුත එකතුල ඉන්නවා කියන්න මොන දැන් මෙච්චර කාලයක් තමුන්වාසල දන්නවා අර ගාල්ලේ නිශාන්ත මුතු හෙට්ටික පිස්සු කෙලකලා හිටියේ තනියේ මේ ඊයේ පෙරේදා මුතු හෙට්ටික වට අහුවලා තියෙනවා එයාගේ නියුන් සහෝදරයා කොහෙන්ද දන්නවද බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ප්‍රසන්න රණතුංග බැලුවට පස්සේ එක වගේ නේ ඔළුව පුංචි කඳ ලොකුයි ඩබල මේකයි දැන් අපි බලුවා ප්‍රසන්න රණතුංගට මේ මොකද වුනේ පහුගිය කාලේ හොඳට හිටියා දැන් එයා පිස්සු ගැලන පටන් අරගෙන තියෙනවා අපි කියන්න ඕනා ප්‍රසන්න රණතුංග මහ ඇමති කමේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණයාව අයින් නොකරන්න තීන්දුව ගන්නකම් විතරයි අපි ඉන්නවා 6 දිනක් බස්නාහිර පළාත් සභාවේ අපි මුලින් තීන්දුව ගත්තේ නැහැ ඇයි ජනතාව දුන්නේ ජනාධිපති වක්‍රීමේ බලය විතරයි ඒ ජනවරම හැමදැන්න උලඟු කරන්න බෑ ඒකෙන් පාර්ලිමේන්තුව වෙනස් කරන්න බෑ වෙනස් කරා ඒකෙන් පළාත් සභාව වෙනස් කරන්න බෑ ඒ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා අපි හිටියා හැබැයි ප්‍රසන්න රණතුංග මහ ඇමතිවරයා තමන්ද මේ රටේ බස්නාහිර පළාත ජනතාව බදු මුදල් ගෙවලා එයාගේ වාහන නඩත්තු කරනවා එයාට තෙල් ගහලා දෙනවා එයාගේ ස්වාවස්ති නඩත්තු කරනවා එයාගේ නිල නිසල නඩත්තු කරනවා ඒවා පාවිච්චි කරනවා නම් එහෙම ජනතාවගේ ඡන්දෙන් පල්ලම් බස්සවපු මහින්ද රාජපක්ෂ මහත්තයා ආයේ බලයට ගේන්න මොකක් හරි පියවරක් ගන්නට සමහර ප්‍රසන්න රණතුංග මහ ඇමතිතුමාට අපි කියන්නේ